අත්නෝමතික වැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන් හිට ගන්න පුළුවන් අපි හිට ගන්න එක අපි ඕනෑ ආණ්ඩුවක හිටගෙන තියෙන නිසා අද ඔයාලට අමාලට ප්‍රශ්න ඇති මේ නාම යෝජනා මණ්ඩලය ලැබිච්ච නැති ඒ වගේම නාම යෝජනා මණ්ඩලය වෙනස් වීම පිළිබඳ විවිධ තැන්වල විවිධ කාරණා කියනවා. හැබැයි අපි කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙලාවේ මේ මොහොතේ මේ රටේ ජනතාව පිළිකුල් කරන සමහර දේශපාලන වැඩපිළිවෙල ඈඩ් කරලා නාම යෝජනා ලබා දීලා තියෙනවා. ඒ වගේම පෞගේ කාලේ ඩබල් ගේම් ගහපු සමහර මන්ත්‍රීවරු ඇමතිවරු සංවිධායකවරු අවශ්‍ය දේශපාලනික වැඩපිළිවෙල සිද්ධ කළා තියෙනවා. රෑ ඩැනියෙල් ඩබල් මිගෙල් සෙල්ලම් කරපු සමහර ගම්පහ දිස්ත්‍රික්කයේ සමහර මන්ත්‍රීවරු අපි දන්නවා. එක දවසකට උදේට එනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟට, ඊළඟට යනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට. එයාලගෙන් ඒවා ගන්නවා මේවා ගන්නවා. ඉතින් ඒ හැරී උදවියට දඬුවම් දේශපාලන වශයෙන් ලබා දෙයි. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට කවුරු ගත කියලා එකක් කියන්න ගියත් අපි විශ්වාස කරනවා එතුමගේ තනතුරු පක්ෂයේ පිළිබඳව තීන්දුව තීරණ ගත්තේ හරිතන ඉඳගෙන. එතුමාට අවශ්‍යතාවයක් තිබුණේ මේ රටේ නිවැරදි පිරිසුදු දේශපාලනයක් හදන්න. නිසා ඔය කයිවාරු ගාන හැමෝම ගිය ගිය ආණ්ඩුව කාලේ කොහෙද හිටියේ, කාටද උදව් කරේ, කාගෙන්ද ගත්තේ කියන කාරණා සමහර වෙලාවට විපක්ෂයෙන් කියුණා. මම හිතනවා අපේ නායකතුමා මේ පිරිසිදු සිසිම ක්‍රම එක හොඳයි. අපි විශ්වාස කරනවා අපේ සමගි ජන බලවේගයේ නියත ජයග්‍රහණය මේ රටේ ජනතාවට ඔබින ගැළපෙන විදියට අපි නිර්මාණය කරනවා. ඒක තමයි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු විශ්ිත කරන්න පුළුවන් අපි යුගයේ හදව. දැන් සමන්ත විද්‍යාරත්න මහත්තයා අපේ බදුල්ලට මොනවද කරලා තියෙන්නේ? උමා අයෝ හිලක් තියනවා කිය කිය ඇඬුවා. ඒ හිලේ වතුර කාන්දු හරහා මේ දිස්ත්‍රික්කයේ විනාශ වෙනවායි කියලා ඇඬුවා. හැබැයි ඔයාලා අපි දන්නවද මේ උමා අයෝ ව්‍යාපෘතියේ මුලින්ම එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව තුල. ඒ චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ වාරිමාර්ග කුෂිකාරම ඇමතිවරයා වර්තමාන ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක. හැබැයි සමන්ත විද්‍යාරත්න මහත්තයත් එදා ඒ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරේ. එතුමා සංස්කෘතික කටයුතු පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා. එතකොට ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා කෘෂිකර්ම වාරිමාර්ග ඇමති හැටියට කැබිනට් තීන්දුවක් කළා මේ උමාවිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න කටයුතු සිද්ධ කරා. හැබැයි එයාලා මොකද පෞගිය කාලේ කරේ? උමාවේ ප්‍රශ්නේ කරේ තියාගෙන එයාලා කරේ නැහැ, එයාලා දන්නේ නැහැ, එයාලා ඒක නොදන්න විදියට ඒ ප්‍රශ්නේ එයාලගේ දේශපාලනය කරාගෙන යන කටයුතු කරා. ඒසා මිත්‍රෝනි හොඳට මතක තියාගන්න මේ දේශපාලන තුවාල තියාගෙන දේශපාලන හිඟන්නන් හැටියට කටයුතු කරපු මේ කාලකන්ණී නැවත මේ දිස්ත්‍රික්කයේ දේශපාලනික වශයෙන් විනාශ කරන නන්නත්තර කරන දේශපාලන බොරු බේගල් මඩ ගහන. ඒසා අපි හැමදාම දන්නවා අන්න කුමාර දිසානායක මහත්තයාලාගේ කඳවුරේ ඉන්න සමන්ත විද්‍යාරත්න මහතාර නිදලඟ සංගමයේ වගේ තමයි. හැමෝටම මඩ ගහනවා, හැමෝටම බොරු කියනවා, අවලාද ගහනවා. හැබැයි ඒ සියලු දේ තියාගෙන අද ආණ්ඩුවත් ආණ්ඩුවේ ඇමතිකම් තියාගෙන පොලිස් භාර ඇමතිකම තියාගෙන අධිකරණ ඇමතිකම වල ඒක වංචාවක් හොරකමක් අල්ලන්න කටයුතු කරන්නේ නැහැ. නිසා අද හාල් මැස්සෙක්වත් අල්ලන්නේ නැහැ. තෝරු මෝරු පැත්තක තියලා හාල් මැස්සෙක්වත් අල්ලන්න දෙනක මේ ආණ්ඩුව නැහැ. අපි දැක්ක සමහර වෙලාවට තෝරු මෝරු අල්ලන්න නැතු හාල් මැස්සෝ ඇල්ලුවා පෞගිය ආණ්ඩුව කාලෙතු. නමුත් අණ්ඩ කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුවේ තෝරු මෝරු තියා හාල් මැස්සෙක්වත් අල්ලන්නේ නැහැ. හොර වංචා දෝෂණි සිද්ධ කරා. ඉතින් මන් දන්නේ නැහැ මේක ඇයි කියලා. එක පැත්තකින් රට බංකොලොත් වෙලා තියෙනවා, එක පැත්තකින් රට විනාශ වෙලා තියෙනවා. ඒ විනාශය කරා යන ආර්ථික වශයෙන් මූල්‍යම වශයෙන් ලෝකෙ ණය අරගෙන ඒ ණය බර වැඩි කිරීමේ අණ්ඩ කුමාර දිසානායක මහත්තයාගේ ආර්ථික ප්‍රතිපක්තිය බවට පත් වෙලා තියෙනවා. අණ්ඩ කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අපි ණය ගන්නේ නැහැ. අපි ණය අපි ආපු ගමන් සූ ගහලා ණය ගෙවලා දාන්න පුළුවන්. මේක කජ්ජද්ද කියලා. හැබැයි අණ්ඩ කුමාර දිසානායක මහත්තයාගේ ආණ්ඩුවේ අද ණය මතින් ණය අරගෙන මේ රට නැවත තවතාවක් ණය බර සිද්ධ කිරීමේ උපක්‍රමශීලී කටයුතු කරනවා. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපක්‍රමය. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපාය. රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත බලයට ගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ දේශපාලන ව්‍යාපාරයේ ආණ්ඩුවේ ව්‍යාපාරයේ සිද්ධ කරනවා මිත්‍රවරු. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍යතාවය තිබුණා අනුර කුමාර දිසානායක මහත්තයා දිනවල ණය බර වැඩි කරලා ආර්ථිකයේ බංගලොත් කරලා ආර්ථිකයේ නන්නත්තර කරලා මේ රටේ නැවත අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඉදිරි අවුරුදු කොටේ අවුරුදු ටික කොටේ අදින පුළුවන් අවශ්‍ය වැඩි පිළිවෙල. ඒ නිසා මේකට තිත තියන්න අවශ්‍ය බුද්ධිමත් දේශපාලන තීන්දුව ගන්න. මේ මහමැතිවරණ තුන තමුන්නාන්සලා අපි එකතු වෙලා මේ රටේ ජනතාවගේ ඉල්ලන්නේ විපක්ෂයක් නැති ආණ්ඩුවක් හදලා දෙන්න. ඒක සමගි ජන බලවේගයට අවශ්‍ය බලය දෙන්න. සමගි ජන බලවේගය අපි මේ රට සියලු ආර්ථික වැඩපිළිවෙලින් ජයග්‍රහණය කරලා හොරුන්ට තක්කඩින්ට අවශ්‍ය ඒ සියලු දැනුවන් ටිකක් දෙන්න පුළුවන්. ඒ නියතමානී දේශපාලනික ජයග්‍රහණය අපි නිර්මාණය කරනවා කියන කාරණේ මේ වෙලාවේ බය නැතු ඔබට කියන බොහොම ස්තුතියි.